සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මාල්කි උඩලමත්ත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත තවත් ඖෂධ වර්ග 27ක මිල ළඟදීම පහළට තවනු ගෝදාවසකින් මම තව 27ක් මිල පාලනය කරනවා කරලා ඉවරලා එතකොට 100 බවට පත් කරනවා ආබාධිත පොලිස් නිලධාරීන්ට වැටුප් වර්ධක දෙකක් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන නෝර්වේ රාජ්‍ය සතුට පළ කරයි ශ්‍රී ලංකන් මෙහින් ලංකා දූෂණ සොයන ජනපති කොමිසම තවදුරටත් නව දිල්ලිය හා අවට නගර රැසක ගුවන් ගමන් වලට බාධා ग्राम शक्ति जनता व्यापारे नगिनहिर पलात मेहिम कमिटुव जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे प्रधानत्वेन मम्मुने उतुरु प्रादेशीय लेखम कार्यालयदी अद पवत्वेनवा जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे मगपेन्वीम यटते दिलदुकम पिटदकीम सदहा जनाधिपति कार्यालय सिय प्रमुख व्यापारतियक लेस ग्राम शक्ति जनता व्यापारे क्रियात्मक करनवा මඩකලපු දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිති වලට පසුගිය වසරේදී ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක් අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 66ක් ද ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක් ද ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ වෙන් කෙරුණා. එම වැඩසටහන් වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත. නගිනහිර පළාතේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිතයි. පෞද්ගලික සමාගම් සහ නගිනහිර පළාතේ ග්‍රාම ශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ මුහුදු පැලෑටි අපනයනිය සහ මුරුංගා දළු එකතු කිරීම හා මිලදී ගැනීම සම්බන්ධවයි. පවුල් 468ක් ජීවත් වන එම ගම්මානයේ පවුල් 91කම ගෘහ මූලිකත්වයේ දරන්නේ කාන්තාවන්. ग्राम शक्ति जनता व्यापार यटते मेवन विट रडपुरा गम्मान दहसक व्यापृति अरबाति बिनवा दिदहस विस्वासर वन विट इम गम्मान संख्याव हार दहस दक्वा इहल नन्वन लिसाई जनाधिपति मैत्रीपाल सिरिसेन मेतदुमा उपतिस्लबादी यत्ते औषध वर्ग 27ක मिल ළඟදීම අඩු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා औषध निष्पादन अभी विशाल लाभ्यक रजेटिवेनोता साधारण मिलकट औषध लागेम तुल मे वगेम राज्य औषध नीति का संस्थाव अपराजय प्रतिपत्ति अटते लंकावेमे औषध निष्पादन किरीमठ तीन ये अणुअ कर्माशाला गणनावक विवृत निष्पादने मिल भूवेलावट साधारण त्यागा मे रजे वगे निष्पादने अवतीर्ण भीम तुल एक अवस्था अवसाने क्रियाकरा महाजनता सुभसित अभी फलमो हतलिस अटक औषध लबादुन विदेट इट पास मम तव विशि पहाकट वडिकर तव नुबोधवशी मम तव विशि हतक मिल पालने करना करलाइवरला सी अबाउट पाक राज्य औषध निष्पादन संस्थावे इतिवेबिन पवतिन नव गबना संकीर्णे अमात्य राजित सेनारत्न महतागे निरीक्षण लकुणा अणतुरु वेही कार्यमंडल अमतु अमात्यवर्या किया सिटी राज्यट बरक नोवी मे मायतने इटुकरन मेहय अगय करन बवाई संस्थावे सभापति सायुर समर सिंह महता सह सामान्याधिकारी सुजीवा जयसुंदर महात्म्य अतुलु सेवक पिरिसा मेम अवस्थावटे कुणा ආබාධිත පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ට කඩිනමින් වැටුප් වර්ධක දෙකක් ලබා දෙන බව රාජ්‍ය මාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය මාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. අයිබෝන් අදත් උදෑසන 10:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණා. ස්ථාවර නියෝග 27-2 යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආබාධිත පොලිස් නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු විසඳීමට රජය ක්‍රියා කළ යුතු බවට ප්‍රශ්නයක් මතු කළා. එල්ටීටී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරීන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මීට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔවුන්ගේ උසස් වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවත් විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබා දී කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආබාධිත පොලිස් නිලධාරීන්ට වයස අවුරුදු 55ක් දක්වා වැටුප් හා දීමනා ලබා දීමට ක්‍රියා කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුළු ගුණවර්ධන මහතා විමසා සිටියේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ රණවිරුවන්ගේ දරුවන් 7 දෙනෙකු පාසල්වලට ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දුන්නද දැන් මේ දරුවන් 5ක් දක්වා සීමා කර තිබෙන බවට මන්ත්‍රීවරයා කියා සිටියා. ඊට පිළිතුරු දුන් රාජ්‍ය මාත්‍ය රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර
මෙය නැවත ක්‍රියාවට නැංවීම පිළිබඳව සාකච්ඡා කරන බවත් වුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා. සිංහරාජ කුඩව පිවිසුම හරහා මාර්ගයක් ඉදිකරන බවත් එයින් සිංහරාජ වනාන්තරයට හා එහි ජෛව විවිධත්වයට හානි ඇතිවන බවටත් ස්ථාවර නියෝග 27 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් පතු කළා. එයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරම මහතා ප්‍රකාශ කළේ 1972 වසරේ සිට තිබූ මාර්ගයේ කිසිදු වන විනාශයක් සිදු නොකර මාර්ගයේ ඉදිවන බවත් මාර්ගයේ පළල් කිරීමක් හෝ විශාල වීමක් සිදුවන්නේ නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලෝක උරුම ප්‍රත්‍යක්ෂිවලට අනුව ස්වභාව සෞන්දර්යය රැකෙන පරිදි මෙහි ඉදිකිරීම සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙයයි මේ වන විට පාර්ලිමේන්තුවේ තත්ත්වය. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටම සමුගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ධනුෂ්ක බණ්ඩාර. ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි මාස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති කොමිෂමේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා. මෙම කොමිෂමේ නිල කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරුණා. ඒ අවසන් වීමට තිබුණේ ලබන 15 වනදායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම කොමිසම පසුගිය වසරේ පිහිටවුවේ ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවලත් ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සිදුව ඇති බව පැවසෙන වංචා දූෂණ හා අක්‍රමිකතා සෙවීමටයි. නොබෙදුණු රාජ්‍යයක් බිහි කිරීම තම ඒකායන බලාපොරොත්තුව බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. උතුරු පළාතේ ආගමික සහජීවනයේ ගොඩනැගීම මෙන්ම උතුරේ දකුණේ ආගමික සංහිඳියාව ගොඩනැගීම සඳහා ලබන මාසයේ සර්ව ආගමික සමුලක් බෞණ්‍යාවේදී පවත්වන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. පූජ්‍ය සීමලා ගස්වැව විමලසාර නායක ස්වාමින් වහන්සේ හමු වූ අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ. අපේ ඒකායන පරමාර්ථය නොබැඳුණු කඩන්නට බැරි එකම දේශයක් තුළ සියලු පුරවැසියන් සියලු සමාන අයිතීන් හැටියට ධර්මයේ අනුශාසනානුකූලව ඒ අය අදහන ආගම් වල හැටියට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුරු රටක් බිහි කිරීමයි මම හිතන ජනාධිපතිතුමාගේ දර්ශනීය එයයි. මිනිසන් හැටියට ඉපදුණු අපි අපට ලබාගත හැකි උතුම් ආධ්‍යාත්මික මානසික හා බුද්ධිමය සංවරයක් ඇතිව අපේ ජීවිත ගත කරන්නට ලැබෙන රුකුලක් අපට අවශ්‍යයි. ඒ श्री लंका वर्तमान आर्थिक समाज हा देशपालन तत्व पिलिबद सतुट पत्तन बबत मेरठ देह की उपरीम सहयोग लबातेन बबत श्रीलंका नूबे थानापति त्रोबो गुस्ट टेस्डन महता पवसनवा ये उत्तर पला तांडुकार कार्यालय दी उत्तर पला तांडुकार आचार्य सुरेन राघवन महता हमुपु अवस्थावे दी उत्तर पलाते जनता बगे आर्थिक तत्व नैंगवी महा उनके जन जीवित गोड नैंगवी उदिशा पूर्ण सहाय लबादेन बबाई नोबी तानापति वर्या इहिदी वेडुदुर टत्किया सिटी गोवि जनतावट सहन सलसमेन वट्टक्का मिलती गनी में रजे वेड पिलिवेल मेमन विटात क्रियात्मक पवतिनवा एम वट्टक्का तोग अलविकिरी में काटियतुद मेमन विट आरंभ करती बिनवा වටක්කා ගබඩා කිරීමටද ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසිය යුතු බවයි समस्त ලංකා ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පවසන්නේ. අපි ආණ්ඩුවට බල කරලා කියනවා අපේ රටේ අතිරික්ත නිෂ්පාදනයක් කරනකොට මේවා කල් තියාගන්න වැඩපිළිවෙලක් හදන්න ශීතාගාර හදන්න ලෝකේ දියුණු රටවල නම් හදලා තියෙනවා. සිය වටක්කා අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව සිටි ගොවීන්ගෙන් වටක්කා මිලදී ගැනීමේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වටක්කා කිලෝවක් රුපියල් 30ක මුදලට මිලදී ගැනුණා. එම වටක්කා තොග අනුරාධපුර ශ්‍රාවස්තිපුර රජයේ ආහාර ගබඩාවේ ගබඩා කර තිබෙනවා. ජනවාරි මාසේ 25 වෙනිදා තමයි අපිට මෙහෙ වට්ටකා ලෝරි වලින් ආවේ. ඒ දා ඉඳන් අපි එන වට්ටකා ප්‍රමාණය මෙහෙ ගබඩා කරනවා. විලච්චිය සහ නොච්චාගම් ප්‍රදේශ වලින් තමයි අපිට මේ වට්ටකා ගබඩාව ගෙනාවේ. කිලෝ 1,20,000ක පමණ ප්‍රමාණයක් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. ලෝරි එනවා මෙහෙට. ඒ ආපුවම අපි ඒ ලෝරි වලට මේ වෙනකොට කිලෝ 28,000ක ප්‍රමාණයක් යවලා තියෙනවා. මුල් අවස්ථාවේම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තුළින් ලාදුරු නිට්ටාවට සුව කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. සෑම වසරකදීම ලාදුරු රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් හමුවන බවයි ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය පවසන්නේ. කොළඹ මහනගර සභා ශාලාවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහත්මිය මේ බව සඳහන් කළා.
පෞගිය වසර 10 පුරාවටම සෑම වසරකම 2000කට ආසන්න නව රෝගීන් සංඛ්‍යාවක් අපිට මුණගැහෙනවා. එළදුරු රෝගීන් මේ අයගෙන් 41%ක් බස්නාහිර පළාතින් තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම අවුරුදු 15කට අඩු ළමුන් මේ අතර 10%ක පමණ ප්‍රතිශතයක් ඉන්නවා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකින්ම පහේ මේ රෝගීන් කුමන රජයකදී හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය වැඩ වර්ජනයක් සිදු නොකරන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. බැලු බැල්මට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකන් විපක්ෂයේ භූමිකාවක් ඉටු කරනවා කියලා පේනව නේද උඹලට? මේ ඇමතිතුමා එපා කියන්න අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය සෞඛ්‍ය ඇමතිතුමා කියන පුද්ගලයා විතරයි. අපි මේ සෞඛ්‍ය ඇමතිතුමාගෙන් මෙච්ච හොඳක් තියෙනවා. බෙහෙත්වල මෙල අඩු වෙලා තියෙනවා. තව බෙහෙත් වර්ග ගණනාවක බෙහෙත් අඩු කරන්න කරනවා. ඉස්සෙල්ලා මේ සංගමේ ලොක්කොන්ගේ දූෂණ වංචා ටික හොයලා ඉන්න. එදාට අපි ඉදුරු ටික කියන්න. ඉස්සෙල්ලා මේක ඉවරන. කිසිම වැඩ වර්ජනයකට ඉඩ දෙන්නෙත් නැහැ ඉඩ තියන්නෙත් නැහැ අපි වැඩ වර්ජනයෙන් තොරව මේ රටේ ජනතාවට කටයුතු කරනවා මේ සෞඛ්‍ය සේව සපයන්න මින් ඉදිරියට වැඩ වර්ජන තියන්නේ අවශ්‍ය නැහැ කොකේන් අයිස් කේරළ ගංජා සමග ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග ඉන්දියා ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා ඒ ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට මද්‍රව්‍ය රැගෙන ඊමේදී ඒවායේ වටිනාකම රුපියල් 1 කෝටි 50 ලක්ෂයකට අධිකයි සැකකරු මීගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි කේරළ ගංජා කිලෝග්‍රෑම් 400ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ නිලධාරීන්ට හැකි වුණා පැලියකුඩු ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ केरल गंजा किलोग्राम पहलवक सह आइस मत्कुडु ग्राम हतरी सुनक समग सेककरुवान तुंदने को अत्तरंगोट गैनीमेट निट्टंबु पोलीसीट हैकिवुना कलगेडी हेन हा पस्याल प्रदेश वलदी सेककरुवान अत्तरंगोट पत्वुने ए मोटर रातेकीन मद्रव्य प्रवाहने करमीन सिटियदी බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනා ලබන 22 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා නඩු විභාගයේ අද දිනේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්දන වර්තාවක් පොලිස් මද්‍රව්‍ය නිවාරණ කොට්ටාසේ අධිකරණයට ඉදිරිපත් කළා ඒ අනුව සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව ඔවුන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළා හලාවත ආරච්චි කට්ටුව පින්කට්ටිය ප්‍රදේශයේ ඉදිකළ ජලජීවී වගා විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 30කට ආසන්න කාලයක් ඉස්සන් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන් විදුලි බලය නොමැතිකමින් තම ව්‍යාපාර සඳහා විදුලිය සපයා ගන්නු ලැබුවේ විදුලි ජනක යන්ත්‍ර භාවිතයෙන්. මේ සඳහා ඔවුන්ට අධික පිරිවැයක් දැරීමට සිදු වුණා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස ජලජීවී වගා විදුලි ව්‍යාපෘතිය ඉදිකර තිබෙනවා. මේ සඳහා වැය කළ මුදල රුපියල් 188ක්. ප්‍රදේශයේ ඉස්සන් ගොවිපළවල් 350කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, හෙක්ට අපෝහමියන මහතුරු නැතුරු පිරිසක් එක්ව සිටියා. දර මේ නයි චක්කරෙන් එළියට එන්න නම් අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපි පෞගිය ආණ්ඩුවේ රාජපක්ෂ මහත්වරුන්ට බැන්නට වැඩක් නැහැ. ඒ උදවිය අපි මේ කරගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ ඊයේ පෙරේදත් කකුල් මාට්ටුවක් දාලා බැලුවා මේක කඩාකප්පල් කරලා. අපි තව අවුරුද්දකට පිටිපස්සට ඇද්දා. අපේ ඉලක්කය තියෙන්නේ 20යි 25 වෙනකොට අපේ දරුවන්ට මේ ණය ඉතුරු කරන්නේ නැතුව මේ ණය ටික අපිට ගෙවන්න පුළුවන් කියන තත්වයක් ඇති කරගන්න. ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සංධානයකින් තරඟ කර තම කණ්ඩායම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතාද මෙහිදී අදහස් පළ කළා. අර මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාත් දරු විපක්ෂ නායක මහින්දා මැතිතුමාගේ නායකත්වයෙන් යුක්තව එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ගොඩනැගෙන මහා සංධානය ගොඩනැගීමේ බොහෝ කටයුතු දැන් සාර්ථකව ඉදිරියට යාමට අපිට දකින්න ලැබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමායි ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි
දිනේෂ් කුණවර්ධන වාසුදේව නානායක කර කොමියුනිස්ට් පක්ෂයේ සම සමාජ පක්ෂයේ ජාතික නිදහස් පෙරමුණ සිවුතුරු හෙළ උරුමය CWC එක සියල්ල අපි පක්ෂ නායකෝ රැස් වුණා දැනට ඒකාබද්ධ විපක්ෂයේ විසින් කමිටුවක් පත් කළා කියලා මේ සම්දාන ඉක්මනින් හදන්න අපි එකතු වීම ස්ථිරයි පක්ෂය එක නමකින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අතර ලකුණු පිළිබඳවත් සාකච්ඡා තියෙනවා මාතර කොටවිල නවනගරයේ ඉදිකරන අධිකරණ සංකීර්ණයේ කටයුතු මෙවන විට කඩිනමින් ප්‍රයත්නක වනවා බන්ධනාගාර හා අධිකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සංකල්පයක් වන මාතර උපනගරයක් වශයෙන් සංවර්ධනය කිරීම යථාර්ථයක් බවට පත් කරමින් මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකරනවා මේ සඳහා රුපියල් බිලියන 957ක මුදලක් වැය කරනවා මහේස්ත්‍රාත් අධිකරණයක් මහා අධිකරණයක් දිසා අධිකරණයක් කම්කරු අධිකරණයක් හා ළමා අධිකරණයකින් මෙය සමන්විතයි පැරණි ඕලන්ද සම්ප්‍රදායට අනුව මහල් තුනකින් යුතුවයි මෙම අධිකරණ සංකීර්ණයේ ඉදිකරන්නේ රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ස්වාධිපත්‍ය එක්කම අධිකරණයට අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා ඉක්මනින් මේ රටේ අපරාධ දූෂණ වංචා විවිධ චෝදනා වලට ලක් වෙච්ච අය වලුන් වෙනුවෙන් මේ අධිකරණයන් තුල පහසුකම් සපයලා තාමත් ඉක්මනින් ඒ අයට අවශ්‍ය අයට දඬුවම් දීලා නිදහස් කරන්න ඕනා ඉක්මනින් නිදහස් කළා මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ පිළිබඳ කීර්තිනාමයක් මේ රටට තිබෙනවා ඒ නිසා අද විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා දිනින්දු ජනතාව සුරකන ශුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙල නතර කළ යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා කොළඹදී මාධ්‍යමයකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා මේ මයික්‍රෝ ක්‍රෙඩිට් ණය ක්‍රමය තුල මේ සියලුම නීති විරෝධී මූල්‍යායතන තුල කෙලින්ම දේශපාලන නායකත්වයක සම්බන්ධයක් තියෙනවා ඒ ප්‍රාදේශීය මට්ටමේ හෝ රට පුරා ගත්තාම මම වගකීමෙන් කියන්නේ මේ මයික්‍රෝ ක්‍රෙඩිට් ක්‍රමය විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධක හයියක් අරගෙන තමයි මේ කටයුතු කරන්නේ මේක ඉතාමත් ඉක්මනින් මේ රටෙන් ඉවත් විය යුතුයි මේකේ පොලිය 75%කටත් වැඩි වෙනවා වැල් පොලිය ශ්‍රී ලංකා රතකුරුස සමාජයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති අභවප්‍රාප්ත ලුතින කර්නල් සුදත් මඩුකල්ල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් දුහරේ දරුවේද සුගත් මඩුගල්ල මහතායි. හදිසි හෘදයාබාධයකින් මේ මහතා මිය යන විට 56 වන වියෙහි පසු වුණා. බුදුදහම ලෝ පුරා ප්‍රචලිත කිරීමට කැප වී ක්‍රියා කළ සුදත් මඩුගල්ල මහතා ඩෙංගු වදුර මැඩලීම ආදී සමාජ ක්‍රියාකාරකම් සඳහාද තම දායකත්වය ලබා දුන්නා. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන් දහනවය යනුව ගිලන් රථ සේවය අගය කරමින් නිම ගිලන් රථයක කාර්ය මණ්ඩලයට නව නිවහනක් ඉදිකිරීමේ කටයුත්තක් ආරම්භ කර තිබෙනවා ඒ නිවිතිගල ප්‍රදේශයේදී නිවිතිගල පොලිසිය ත්‍රිරෝද රථ සංගමය ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් එක්වයි මෙය ක්‍රියාත්මක කරන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලක් මේ සඳහා වැය කරනවා මද්‍රව්‍ය නිවාරණ රජයේ වැඩසටහනට අනුව මද්‍රව්‍ය විරෝධී පාගමනක් පැවැත්තුණා බේරුවල මාගල්කන්ද බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය මෙතෝතිස්ත විද්‍යාලය හා ශ්‍රී මුගලන් දහම් පාසලේ සිසු දරුවන් හා ආචාර්ය මණ්ඩලයේ එක්වයි මෙය සංවිධානය කර තිබුණේ මද්‍රව්‍ය විරෝධී සදහම් චාරිකාව වශයෙන් මෙය නම් කර තිබුණා ජනතා නියෝජිතින් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා ශ්‍රී ලංකාවේ ගංගා හා ඇලදොල ආශ්‍රිත වැලි තොටුපළ පරිසර හිතකාමී කරවීමේ ජාතික වැඩසටහනට සමගාමීව වැලි කැණීම් කර්මාන්තයේ නියැලෙන බලපත්‍රලාභීන් සඳහා ක්‍රියාත්මක හරිත වැලි තොටුපළ තරගයේ ජයග්‍රහණය කළ ස්ථාන නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් පැවැත්තුණා. ගන්නියුරු ආරක්ෂා කිරීම, ශාක වර්ග රෝපණය කිරීම ආදිය මීට ඇතුළත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයයි මෙය සංවිධානය කර තිබෙන්නේ. මෙහිදී ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රහකින් තොරා ත්‍යාග පිරිනමනු ලබනවා. දේශපාලන පරිගැණීම් වලට ලක් වූ පාක්ෂිකයන් සඳහා ඉදිරියේදී සාධාරණයක් ඉටු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් හැඳවමින් කියා සිටියා. ඒ බත්තර මුල්ල නෙළුම් මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී ජනතා නියෝජිතයින් සහ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. කිරිපිටිවල රසායනික ද්‍රව්‍ය අඩංගු බවට නියුත්‍ර මාධ්‍ය බුද්ධික පතිරණ මහතා කළ අනාවරණය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විදානගේ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ අභියාචනා කමිටු වාර්තාවේ නීතිපති උපදෙස් අද දිනේ ලැබෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණේ පැවැත්වීමට නියමිත වැත්තේ ලබන 21 වනතායි ඊට ඉදිරිපත් ඇති අපේක්ෂකයන් සම්බන්ධයෙන් මතුවූ විරෝධතා පරීක්ෂා කිරීම සඳහා අභ්‍යන්තර කමිටුවක් පත් කෙරුණා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු විමල් දිසානායක මහතායි විශ්‍රාමික අභ්‍යන්තර අධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හා විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසේන කහඳව මහතා එහි සමාජිකයන් ලෙස කටයුතු කළා ඔවුන් සකස් කළ වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත බහර දුන්නා මෙම් වාර්තාවෙන් අපේක්ෂකයන් දෙදිනකගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කරැත්තේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා එම උපදෙස් අද දිනේ ලැබෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතා ITN ප්‍රවෘත්තිංශයට කියා සිටියා ඒ ලැබුණු වහාම වාර්තාව ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියා ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk